ආවනික කෘෂිකර්මයේ සාර්ථකත්වය තියනවා කියලා ඔප්පු කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් ලංකාවට හොරෙන් බෝට්ටුවල විෂ කෘෂි රසායන ගේන්න ඉඩ ප්‍රස්තාව ලබලා දීලා තියෙනවා. ලංකාවේ පලිබෝධක නාශක පනත සහ ඒ ක්‍රියාත්මක කිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ ආශ්‍රිත ආයතනවලට තිබුණාට ලංකාවේ මේ වෙනකොට තහනම් කෘෂි රසායන ද්‍රව්‍ය ඒ කියන්නේ බෝට්ටු වලින් ඉන්දියාවෙන් ගේන කෘෂි රසායන වලටත් චීනෙන් හොරපාරේ ගෙන්නන ලංකාවේ ලියාපදිංචි වෙලා ඇති ලංකාවේ තත්ත්ව පාලනයක් රහිත කෘෂි රසායන වලටත් බලපාන්නේ නැහැ. ලංකාවේ කෘෂි ව්‍යාපාරයේදීලා ඉන්න පුංචි කඩ හිමියෝ අලවිකරුවෝ මේ සියලු දෙනා ඔවුන්ගේ කඩවල් වල දැන් බඩු නැහැ. හැබැයි ඉන්දියාවෙන් කාතංකුඩිය මන්නාරම වැලිගම හරහා බෝට්ටු වලින් ගේන කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය දිලීර නාශක වල් නාශක කෘමි නාශක ඇතිතරම් වෙළඳපොළේ තියෙනවා. ලංකාව පහුගිය අවුරුදු 10-15 තුළ ඉතාමත් හොඳ පලිබෝධක නාශක ප්‍රතිපත්තිය අනුගමනය කරපු රටක්. ලංකාව ඉන්දියාවේ අද පාවිච්චි කරන බොහෝ කෘෂි රසායන තහනම් කරේ අවුරුදු 10කට 15කට පමණ පෙර. පෞගේ රජය වල්නාශකවල තිබ්බ විෂසහිත වල්නාශක අතිවිශාල ප්‍රමාණයක් ලංකාවේ භාවිතයෙන් ඉවත් කරලා තිබ්බා. නමුත් මේ ප්‍රමිතියක් සහිත කෘෂි රසායන වෙනුවට අද වෙනකොට දැවැන්ත විෂ සහිත කෘෂි රසායන ලංකාවට දිගින් දිගටම ගේන්නට හදනවා. ලංකාවේ අද තියෙනවා ඩොලර් අර්බුදයක්. මේ ඩොලර් අර්බුදය හින්දා තමයි මේ කෘෂි රසායන ගෙන්වීම පොහොර ගෙන්වීම තහනම් කරලා තියෙන්නේ. මේක හැමෝම දන්න කාරණයක් සහ ව්‍යසනයක්. තමන්ගේ දේශපාලන හිතවතුන්ට ගජමිතුරන්ට ව්‍යාපාරික අවස්ථා උදා කරලා දෙන්න පාවිච්චි කරන ආණ්ඩුවක් බවට මේක පත් වෙලා තියෙනවා. ඩොලර් නැති හින්දා මේ කෘෂි රසායනවල නීති යානුකූල ව්‍යාපාරයේ වහලා දැම්මට ලංකාවේ තියෙන රත්තරන් ලංකාවේ තියෙන ගොවියෝන්ගේ කන කර උකස් කරලා සින්න වෙලා තියෙන රත්තරන් බඩු ටික අරගෙන ඒ බඩු ඉන්දියාවට යවලා බෝට්ටු වලින් නීති විරෝධී කෘෂි රසායන අද ලංකාවට ගෙන්නලා ලංකාව පුරාම යොදනවා. දැන් මේ ජාවාරම්කාර ව්‍යාපාරයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ඒ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ මොකද ඩොලර් ටික යන්නේ නැතුව ලංකාවේ කාබනික ලේබලය අලවලා. හැබැයි මේ කාබනික ලේබලය පැත්තක තියලා හොරපාරින් කරන කළු කඩ ජාවාරමක් හරහා ලංකාවේ කෘෂිකර්මයේ සිද්ධ කරලා ඔන්න අපි හොඳටම කරා කාබනික කෘෂිකර්මාන්තය කරන්න පුළුවන් කියන පට්ටපල් බොරු ව්‍යාජය මේ රටේ ගෙනියන්නට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් තත්ත්ව පාලනයක් තියෙන වල්නාශකයක් ගත්තොත් ඒ වල්නාශකය යම් ප්‍රමිතියක් තියෙන හින්දා මම ඒක පාවිච්චි කර යුතු උපදේශ උපක්‍රම තියෙනවා. නමුත් මේ බෝට්ටු වලින් ගේන වල්නාශක ලංකාවේ මහා ගස් පවා විනාශ කරන්නට සමත් වෙන තරම් විෂ සහිත වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවා යොදපු පොළවවල් වල අපි දකිනවා පස පවා පිච්චිච්ච ගිය ස්වරූපයක් කිසිදු වගාවක් සිද්ධ කරන්නට බැරි සත්තු මැරෙන පරිසරයක් දක්වා ඒක වර්ධනය වෙලා තියෙනවා නරක් වෙලා තියෙනවා. රජයේ වගකීම තමයි පලිබෝධක නාශක පනත ක්‍රියාත්මක කිරීම. එහි මූලිකම අංගය තමයි නීති විරෝධී ලාව ලංකාවට ගේන ලංකාවේ ලියාපදිංචි නැති ප්‍රමිතියක් නැති මේ බෝට්ටු කෘෂි රසායන නැවැත්වීම. හැබැයි මේ බෝට්ටු කෘෂි රසායන නවත්තන්නේ නැතුව මේ ඒ සඳහා රජය වක්‍ර විදිහට ඉඩ ප්‍රස්තාව සලසලා දීලා දැවැන්ත විනාශයක් සිදු කරමින් තියෙනවා.